මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙලේ නිරතව සිටින නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙලක අවශ්‍යතාව හඳුනාගෙන ඇති බව ජනපතිතුමන් පවසනවා. ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයක් අමතමින්. මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙලට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටින ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සේවය අගය කරමින් සම්මාන ප්‍රදානයක් ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා. කොළඹ පදනම් ආයතනයේ පැවති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. මේ සම්මානලාභී ඔබ සෑම ආයතනයකම විශේෂයෙන්ම රජයේ සහ ජනතාව විදිහට මම ඔබට මගේ විශේෂ ගෞරවයක් සහ ස්තුතියක් පිරිනමනවා. ඔබ වගේම මෙතන නැති STF පොලිස් ඒ නිලධාරීන් මත්ද්‍රව්‍ය මර්ධනයේ යෙදෙන මේ සියලු දෙනා මේ දක්ෂකම් පෙන්වන්නේ මේ තොග පිටින් හොණ්ඩර ගන්න මේ අල්ලන්නේ කිසිම අදි තාක්ෂණික උපකරණයක් නැතුව මේ ශේෂ්ත්‍ර වැටලීම් වලට මේ අය අත්අඩංගුවට ගැනීමට යන නිලධාරීන්ට ඇතැම් වෙලාවට ජීවිත හානි වෙච්ච අපි දන්නවා ජීවිත පූජා කළා. මේ තුල පවුල් පිටින් අසරණ වෙන අවස්ථාවන් තිබෙනවා. හැබැයි ඒ තත්ත්වය ඇති වෙන්න මූලිකවම හේතුව අපිට අවශ්‍ය තාක්ෂණික උපකරණ නැති නිසා. තාක්ෂණික උපකරණ තියෙනවා නම් මේ විදිහේ මේ ජාවාරම්කාරීන්ගේ ඉලක්කවලට අපේ මේ නිලධාරීන් ලක් වෙන්නේ නැහැ. කාර්යාලයක් ඇතුලේ ඉඳගෙන ගොඩනැගිල්ලක් ඇතුලේ ඉඳගෙන තියෙන තැන් දැනගන්න පුළුවන් තාක්ෂණික උපකරණ තුලින්. ඒ නිසා අපි දැන් අධි තාක්ෂණික උපකරණ ගෙන්වන්න ඒ ගැන අවශ්‍ය මූලික නීතිමය කටයුතු කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මම අරගෙන තිබෙනවා. ඒ නිසා ඉදිරි මාස කීපය තුළ බලාපොරොත්තු වෙනවා හැකි පමණ ඉක්මනින් මේ අධි තාක්ෂණික උපකරණ මේ නිලධාරි මහත්වරුන්ට ලබා දෙන්න. මම වඩාත් සතුටු වෙන්නේ මේ වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන්ම ගෙන ගිය එක් පැත්තකින් ප්‍රචාරාත්මක වැඩපිළිවෙල තුලත් අනිත් පැත්තෙන් නිලධාරී මහත්වරු විසින් කරන කැපකිරීම් එක්ක මෑත භාගයේ විශාල ප්‍රමාණයේ නීති විරෝධී මත් කුඩු තොගගණින් අත්අඩංගුවට ගැනීමත් තුළ රටේ ජනතාවගේ මේ ගැන ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා තිබෙනවා. ජනතාවගේ උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. ඒක නිසා ඒගොල්ලන් අද තොරතුරු දෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. දැන් අද මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇවිත් තිබෙනවා මත්ද්‍රව්‍ය මර්ධනය සාර්ථකයි. නිලධාරීන් මේ කරන අය අවංකව වැඩ කරනවා. ඒගොල්ලෝ ඉතාම ඉහළ කැපවීමක් කරනවා. ඒ නිසා අපි දැන් මේ වැඩේට බහින්න ඕනේ කියන මතයක් සමාජය තුළ ගොඩනැගිලා තිබෙනවා. ඒක අලුත් තත්ත්වයක්. අද ජාතික පුවත්පත් වෙත අවධානය යොමු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ අතරින් තෝරගන්න ලබනවා අද පුවත්පත. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ බාර පත්වේ තිබෙන්නේ අපේ රටේ කාලගුණය. මේ දවස්වල දිස්ත්‍රික්ක බොහොමයකට වීලි කාලගුණයක් පවතින නිසා ඉන්න බැරි මට්ටමක් ඇති වෙලා තිබෙනවා. තවත් රස්නේ වැඩි වෙන පුවත තමයි වාර්තා වන්නේ. දිස්ත්‍රික්ක 20ක් අද රත් වෙයි. දිස්ත්‍රික්ක 12ක ජනතාව උණුසුම් තත්ත්වය පිළිබඳ වැඩි අවධානයකින් සිටිය යුතුයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරන ප්‍රකාශය. වීලි කාලගුණය නිසා 1,800ක් මේ වන විට පීඩාවට ලක් වී තිබෙන පුවත තමයි වාර්තා කරන්නේ. සිතියමක් ඇසුරෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කලාප තැඹිලි පැහැයෙන්, ඒ වගේම අවධානයෙන් සිටිය යුතු අනෙකුත් කලාප කහපාටින් සලකුණු කර තිබෙනවා. ඉන්දික හේවා විතර තමයි තොරතුරු ගෙන එන්නේ අද පුවත්පත වෙනුවෙන්. උණුසුම් තත්ත්වය ඉහළ යාම යටතේ අද දිනේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 20ක උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව තමයි කලුරු විද්‍යා දෙපාර්තමේන්තුව මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ අනුව පුත්තලම, කුරුණෑගල, කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්ක 12ක ජනතාව උණුසුම් තත්ත්වය පිළිබඳ වැඩි අවධානයකින් පසුවිය යුතු බව තමයි කලුරු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. මේට අමතරව යාපනයේ කිලිනොච්චිය, ත්‍රිකුණාමලයේ, අනුරාධපුරයේ, පොළොන්නරුව, මාතලේ, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්ක 8 ජනතාව උණුසුම් තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. දිස්ත්‍රික්ක 12ක ජනතාව වැඩි අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතු බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. නිරන්තරයෙන් අපිත් ඔබට ප්‍රකාශ කරන්නේ වැඩියෙන් වතුර බොන්න මේ උණුසුම් කාලගුණ තත්ත්වය පහව යන තුරු කියන කාරණය මතක් කරන්නට ඕනේ. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අවලංගු කරන ලෙස සහ විධායක සේවා වැටුප් විෂමතා ඉවත් කරන ලෙස වෛද්‍යවරු 1000ක් අද අසනීප නිවාඩු දමති.
එච්.අයි. තුෂාර තමයි අද පුවත්පත් වෙනුවෙන් තොරතුරු වාර්තා කරන්නේ. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත වහාම අවලංගු කරන ලෙස සහ විධායක සේවාවල ඇති වී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් දහසක් අද දින අසනීප නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. රෝහල්වල කටයුතු වලට බාධා නොවන ආකාරයට අසනීප නිවාඩු වාර්තා කරන වෛද්‍යවරුන් කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් සහ විරෝධතා පාගමනක් පවත්වන බවත් එම සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ පොත වාර්තා කරනවා අද පුවත්පත අනුසිරස්තලයකින්. දිගවාපී දාගැබ ප්‍රතිනිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ඡායාරූප සටහනක් උපුටා දක්වමින් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා අද පුවත්පත. රුවන් කාශ්‍යප තමයි තොරතුරු ගෙන එන්නේ අද පුවත්පත වෙනුවෙන්. අම්පාර දිගවාපී දාගැබ ප්‍රතිනිර්මාණය කිරීමට මේ විදිහට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීමට සහ ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබා ගැනීමට නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම දාගැබ සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති අතර එය 1947 දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පුවත වාර්තා කරනවා අද පුවත්පත මුල් පිටුවෙන් අනුසිරස්තලයක් විදිහට. තෝරාගන්නේ දිනමින පුවත්පත. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තමයි මුලින්ම උපුටා ගන්නේ. මත් මඩින නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් සුරකිනවා. මත්ද්‍රව්‍ය වැටලීම් වල නිරත නිලධාරීන් ඇගීමේදී ජනපති කියයි. මත්ද්‍රව්‍ය වැටලීම් වලට අදාළ මෙහෙයුම් වල සහ මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙලේ නිරතව සිටින නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සහ ඔවුන්ගේ පවුල් වල ආරක්ෂාව පිළිබඳව නව වැඩපිළිවෙලක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි කියලා තමයි දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ. මිලකට උපුටා ගන්නවා සිතාරා සේනානි දිනමිනට වාර්තා කළ තවත් සිරස්තලයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි මේ වාර්තා කරන්නේ. රටේ දියුණුවට කාන්තාශ්‍රම බලකාය 65% දක්වා වැඩි කළ යුතුයි. අගමැති කියයි රටේ දියුණුවට අත්‍යවශ්‍ය දැනුමින් පිරිපුන් ශ්‍රමිකයින් පිරිසක් බිහිකර ගැනීමට නම් දැනට 38% වන මෙරට කාන්තාශ්‍රම බලය 65% දක්වා වැඩි කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි කියලා තමයි දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරන්නේ. මීළඟට තෝරා ගන්නවා මව්බිම පුවත්පත. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ඉෂාරා සිල්වා සමගින් WK ප්‍රසාද් මන්ජු වාර්තාව ගෙනෙන්නේ. ආණ්ඩුව පරදවනවා නම් හෙට තමයි දවස. හඳුන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියයි හෙට තීරණාත්මකයි. තීන්දුවක් ගන්න මෛත්‍රී මහින්දයි අද හමු වෙති. ඒ විදිහට තමයි සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ මව්බිම පුවත්පත මුල් පිටුව වාර්තා කරන්නේ. එතකම උපුටා ගන්නවා තවත් සිරස්තලයක් යෝන්පුරයේ 90%ක්ම එල්ලුම් ගහ ඉල්ලති. ඉකුත්තා වීරවිල පැවති යෝන්පුර කඳවුරට සහභාගී වූ තරුණ තරුණියන්ගෙන් සහ ජනතාවගෙන් 90%කට වැඩි පිරිසක් මෙරට තුල නැවත වරක් එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සුදුසු බවට මත පළ කර තිබෙන බව තමයි වාර්තා කරන්නේ මව්බිම පුවත්පතේ සිරස්තලයකින්. තවත් සිරස්තලයක් උපුටා ගන්නෝ අයත් මව්බිම පුවත්පතෙන්මයි. විදුලි කප්පාදුව ව්‍යාපාරිකයින්ට මරු පහරක්. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය කියයි කියලා තමයි ශිරාන් රණසිංහ මව්බිමට වාර්තා කරන්නේ. මිලඟට උපුටා ගන්නවා තවත් සිරස්තලයක් ලෙස්ටගේ උපන් දිනය ජාතික චිත්‍රපට දිනය වෙයි කියලා තමයි වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලාංකේය සිනමාව දකුණු ඉන්දියා ආභාෂයෙන් මුදාගෙන එයට දේශීය මුහුණුවරක් එක් කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ උපන් දිනය යෙදෙන අප්‍රේල් මාස 5 වෙනිදා එනම් හෙට දිනය ජාතික චිත්‍රපට දිනය ලෙස ප්‍රකාශයට පත් කරයි කියලා තමයි මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරන්නේ. තවත් එක් සිරස්තලයක් උපුටා ගන්නවා අයත් මව්බිම පුවත්පතෙන්මයි. අපරාධ කරන නිලධාරීන්ට දඬුවම් දී පොලිසියේ කීර්තිය රැකගන්න කථානායක කියයි කියලා තමයි අද සිරස්තලෙන් වාර්තා කරන්නේ. මද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම වැනි අපරාධයන්ට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය ආරක්ෂා කිරීමේ වගකීම කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ ජාතික පොලිස් කොමිසමට අවධාරණය කර තිබෙනවා කියලා තමයි මව්බිම පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරන්නේ. මව්බිම පුවත්පතෙන් අනතුරුව දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙතටයි අවධානය යොමු කරන්නේ. විදුලිය දෙන්න පාවෙන බලාගාර දෙකක් ලංකාවට යනුවෙන් තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. මෙරට නියෝජිතෙක් ඇනෝම් කරයි යනුවෙන් තමයි වැඩිදුරටත් ප්‍රධාන සිරස්තලයේ යටතේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ.
ඇතිවි තිබෙන විදුලි අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම පිළිබඳ ලබා දීම සඳහා මෙරට නියෝජිතයෙකු සිදු කළ ඇනවුමකට අනුව ඉරානයට සහ තවත් මැද පෙරදිග රටකට අයත් පාවෙන විදුලි බලාගාර සහිත නෞකා දෙකක් ඊයේ වන විට ශ්‍රී ලංකාව සමීපයට පැමිණ තිබෙන පොත තමයි ප්‍රධාන සිරස්තලයට දී වාර්තා කරන්නේ. වැඩිදුරටත් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මෙම පාවෙන බලාගාර දෙකින් සුදුසු එකක් හම්බන්තොට හෝ ත්‍රිකුණාමලයේ වරායට ළඟා වීමෙන් පසු එහි සිට ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම සඳහා එම පාවෙන බලාගාරයෙන් උත්පාදනය කරන විදුලිය මෙරට පද්ධතියට එක් කිරීම සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයිනට ප්‍රකාශ කළ බවට තමයි ප්‍රධාන සිරස්තලයටතේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ. සරසවි සිසු උද්ඝෝෂණ නිසා ජනපති පසුපස පිවිසුමෙන් මැති සභයට යනුවෙන් තවත් අනුසිරස්තලයක් වාර්තා කරනවා. සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ සවස පිටුපස පිවිසුමෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සිදු වූ පොත තමයි ඒ විදිහට අනුසිරස්තලයක් ලෙස දිවයින පුවත්පත වාර්තා කරන්නේ. තෝරාගනවා තවත් අනුසිරස්තලයක් එයත් දිවයින පුවත්පතෙන්. මදුෂ් වෙන රටකට පැනීමේ සූදානමක් යනුවෙන් තමයි අනුසිරස්තලයේ වාර්තා කරලා තිබෙන්නේ. මාකන්දුරේ මදුෂ් නැමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධ්‍යංශ වෙත ලැබී තිබෙන බවට තමයි වාර්තා කරන්නේ. ඩුබයි රාජ්‍යයේ සිටින මාකන්දුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගීන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වන විට එය ක්‍රියාවට නන්වා ඇති බවට වාර්තා වන බව තමයි දිවයිනු පොත්පත එම අනුසිරස්තල යටතේ වාර්තා කරන්නේ. තෝරා ගන්නවා තවත් එක් අනුසිරස්තලයක් යත් දිවයිනු පොත්පතෙන්ම. රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය නිසා වසර 4ට කෝටි 2,07,300ක් පාඩු වෙලා හිටපු මහබැංකු අධිපති අජිත් නිවන් කබ්‍රාල් මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි අනුසිරස්තලයේ වාර්තා කරන්නේ. මේ රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය සහ වංචනික ක්‍රියා නිසා පසුගිය වසර 4 තුලදී ප්‍රධාන කරුණු 4ක් නිසා පමණක් රුපියල් කෝටි 2,07,300ක මුදලක් ඒ කියන්නේ රුපියල් බිලියන 2,073ක අතිවිශාල පාඩුවක් රජයට සිදුවී ඇතැයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවන් කබ්‍රාල් මහතා ඊයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළ බව තමයි අනුසිරස්සලයක් ඇටතේ අද දිවයින පොත්පත සඳහන් කරන්නේ. ඔබෙන් මිලඟට අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ ලංකාදීප ජාතික පුවත්පත වෙත. ලංකාදීප ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විදුලි අර්බුදය හා සම්බන්ධයි. අර්බුදය විසඳන්න සමාගම් තුනකින් විදුලිය මිලදී ගනී. ඒකකයට රුපියල් 30ක් ගෙවයි යනුවෙන් රංජන් කස්තුරි තමයි තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත වෙනුවෙන්. විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවෝට් 100ක ධාරිතාවක් හදිසියේ මිලදී ගැනීමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඇග්‍රිකෝ වීපවර් සහ ඇල්ටාස් නැමැති විදුලි ජනන සමාගම් ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගෙන තිබෙන අතර එම ආයතන සමග තවත් දින කිහිපයක් ඇතුළත ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම ආයතනවලින් මාස 6ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලි ඒකකයට මණ්ඩලය විසින් රුපියල් 28ත් 30ත් අතර මුදලක් ගෙවීමට නියමිත බවත් පැවසෙනවා. අඛණ්ඩව විදුලිය සැපීමක් ලබා දී හැකි බව තමයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. මේ විදිහට මේ එම සමාගම්වලින් විදුලිය මිලදී ගැනීමත් සමග විදුලි බලය බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව සැපීමේ හැකියාවක් පවතින බවත් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරනවා. මහා ඇමති දොස්තර ගැටුමෙන් ඌවේ රෝහල් අඩපණයි සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට තර්ජන කළාට මහා ඇමති සමාව ගත යුතුයි වෛද්‍ය සංගමය කියා යනුවෙන් වාර්තා කරනවා. සමාව ගන්නේ නැහැ මහා ඇමති කරන ප්‍රකාශයත් වාර්තා කරනවා. ඌවේ මහා ඇමති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මියට බැන තර්ජනය කළායයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ඌව පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ඊයේ වැඩවර්ජනයක යෙදීම නිසා රෝහල් සේවා මුළුමනින්ම ඇනහිට තිබෙන පුවත තමයි වාර්තා කරන්නේ. මහා ඇමතිවරයාට විරෝධය පෑම සඳහා සංවිධාන කර තිබූ පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් ඊයේ බදුල්ල නගරයේදී පැවැත්වුණු අතර වැඩවර්ජනය යෙදී සිටි රෝහල් කාර්ය මණ්ඩලවල පිරිසක්ද මෙම පෙළපාලියට සහ උද්ඝෝෂණයට සහභාගී වී සිටියා යනුවෙන් වාර්තා කරන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට තර්ජනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධව මහා ඇමතිවරයා ඇගින් සමාව ගත යුතුයි කියන කාරණය වෛද්‍ය සංගමය කියද්දී තමන් සමාව ගන්නේ නැහැ කියලා මහා ඇමතිවරයා ප්‍රකාශ කරනවා. තවත් අනුසිරස්තලයක් අනුසිරස්තලයකට එහා ගිය අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ඡායාරූප සටහන බවට පත් වී තිබෙනවා. ඊයේ දිවුරුම් දුන්නා. ඒ දිවුරුම් දීම ජාතික මට්ටමේ දිවුරුම් දීමක් බවට පත් වුණා. ඒ දිවුරුම් දීම සිදු කළේ මතින් නිදහස් රටක් එහෙම නැත්නම් මතින්
තොර රටක් නිර්මාණය කරන බවට සපත කරමින් මේ දියුරුම් දිමේ අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී වුණා මේ ජාතික උත්සවයේ ප්‍රධාන ඡායාරූප සටහන උපුටා දක්වමින් බොහොම අපූර්ව පදපේලි කිහිපයක් ගොනු කර තිබෙනවා ලංකාදීප පුවත්පත මෙන්න මේ විදිහට දහසක් මත මතින් සහස්සක් මල් පිපේවා දවසක් උදා වී මතින් තොර රටක් දිනේවා දවසක් උදා වී මතින් තොර රටක් දිනේවා යනුවෙන් තමයි ඊයේ ප්‍රතික්ෂණා දුන්නේ සිළුමු දෙනා තමන්ගේ දකුණු අත ඉදිරියට යොමු කරමින් මේ දියුරුම් දීම දුන්නා මතින් නිදහස් මතින් තොර රටක් ගොඩනැගීම සඳහා මතින් නිදහස් රටක් වෙනුවෙන් ජනාධිපති කාර්යාලය ක්‍රියාත්මක කළ බක්මහා දියුරුම ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කථානායක කරු ජයසූරිය දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු ප්‍රියාර් සම්පන්දන් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන අමරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මද්‍රව්‍ය විරෝධී දියුරුම් දුන් අවස්ථාව මෙහි දැක්වේ යනුවෙන් තමයි වාර්තා වන්නේ ඒ ඡායාරූපයේ මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූ පිරිස් වගේම ආරක්ෂක අංශ නිලධාරීනොත් මේ දියුරුම් දීමේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා තවත් ලංකාදීප පුවත්පතෙන් තෝරා ගන්න ලබන අවසන් අනුසිරස්තලය ඔබ දන්නවා ඊයේ සරසවි සිසු විරෝධතාවස් සහ පාගමනක් පැවැත්වුණු අවසානයේදී එය විසුරුවා හැරීමට සිදු වුණේ පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් මේ වාර්තා කරනවා ලංකාදීප පුවත්පත ඡායාරූපයක් විශේෂ ඡායාරූපයක් උපුටා දක්වමින් ඡායාරූපයට පාදක කරගෙන තිබෙන මාතෘකාව බොටුවද හිසද බලන්න පොලිස් නිලධාරියෙකුගේ එක අතක් සරසවි සිසුවෙකුගේ හිසේ අනිත් පොලිස් නිලධාරියාගේ අත බොටුවේ එහෙම නැත්නම් බෙල්ලේ ඒක තමයි මේ වාර්තා කරන්නේ බොටුවද හිසද කියලා සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා පීඨවලට බඳවා ගන්නා සිසුන් වැඩි කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ගය අවහිර කරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ විරෝධතාවක නිරත වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිසුවෙකු ඉවත් කිරීමට උත්සාහ කළ අයුරු යනුවෙන් වාර්තා කරනවා ඒ ඡායාරූප සටහන මාතෘකාවට පත් වී තිබෙන්නේ එහෙම නැත්නම් ඡායාරූපයේ මාතෘකාව වෙලා තියෙන්නේ බොටුවද හිසද කියන කාරණය. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල සහ අනුසිරස්තල එපමණයි. අද පුවත්පතේ තව එක් අනුසිරස්තලයක් තෝරා ගන්න ලබනවා. මේ කාබන් බද්ද ගැන අද වන විට සමාජයේ විවිධ අදහස් මතු වී තිබෙනවා. කාබන් බද්දට එරෙහිව සහ කාබන් බද්දට පක්ෂව කාබන් බද්ද වහා ඉවත් කර නව දඩ දෙකක් හැර සියල්ල සංශෝධනය කළ යුතුයි. බස් සංගම් කියන මේ ප්‍රකාශය ඉන්දික හේවා විතරණ වාර්තා කරන්නේ අද පුවත්පත වෙනුවෙන් කාබන් බද්ද වහාම ඉවත් කර සංශෝධිත නව දඩ මුදල් වලින් දෙකක් හැර ඉතිරි සියල්ල වහාම සංශෝධනය කළ යුතු බව බස් සංගම් සඳහන් කර තිබෙනවා. මීට අමතරව අවස්ථා දෙකකදී ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් හිමියන්ට දෛනිකව විශාල පාඩුවක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාස 10 වනදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දැමීමට කටයුතු කළහොත් බස් ගාස්තුව 84% ඉහළ දමන බවත් සමස්ත ලංකා බස් සංගම් සම්මේලනයේ ප්‍රකාශ කර තිබෙනවා. එෙහිදී අවම ගාස්තුව ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඉන්ධන මිල සූත්‍රයට අනුව මේ මාස 10 වනදා රුපියල් 10කට වැඩි මුදලකින් ඩීසල් මිල ඉහළ දැමීමට සැලසුම් කර තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කර තිබෙනවා. ඉදිරියේදී වැඩිවීමට නියමිත ඉන්ධන මිල ගැන හිතා බලා තමයි ඔවුන් මේ ප්‍රකාශ සිදු කරන්නේ. බස් හිමියන් විසින් අති විශාල මුදලක් වාර්ෂිකව රජයට ලබා දෙන බවත් එසේ තිබියදී කාබන් බද්දක්ද එකතු කළ බව තමයි එතුමන් ප්‍රකාශ කර තිබෙන්නේ. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා බීමත්ව රියධාවනය කරන රියදුරන්ට එරෙහිව සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව බස් රථ හෝ වෙනත් වාහන ධාවනය කරන පිරිස්වලට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත දඩ මුදලට තම සංගම්වල අකමැත්තක් නොමැති බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව තවත් වැරදි ගණනාවක් සඳහා දඩ මුදල් ඉහළ දැමීමට රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන කැබිනට් පත්‍රිකාව ගැන තමයි ඊයේ කතා වුණේ. ඒ ගැන තමයි අද බස් සංගම් මේ විදිහට කතා කරලා තියෙන්නේ. දකුණු ආසියාවේ නවීනම අධ්‍යාපන ක්‍රමය මෙරට ඇති කිරීම සිය බලාපොරොත්තුව බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා. අගමැතිතුමන් මේ බව පැවසුවේ ඊයේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නවීකරණය කළ ගොඩනැගිල්ලක් විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. අනතුරුව විද්‍යාලයේ ත්‍යාග ප්‍රධාන උත්සවයටත් අග්‍රාමාත්‍යතුමා සහභාගී වුණා. අකිල විරාජ් කාර්යවසම් රවි කරුණානායක යන අමාත්‍යවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා.
ඒ අපි දැන් ලැබෙන අධ්‍යාපනයේ යල් පැනපු අධ්‍යාපනයක් බවට පත් වෙන්නට යනවා. මේ පරිවර්තනය අපි ආරම්භ කරලා තියෙනවා. අද අලුත් තාක්ෂණය අපි අධ්‍යාපනය වැඩිලා තියෙනවා. දැන් ට්විටර් කන්නේ අගමැතිතුම ඇවිල්ලා නිකන් අපේ කාලේ ගත කරනවා කියලා කවුරු හරි ඉන්නේ. මේකක්වත් ඒ කාලේ නෑ. අපි අලුත් යුගයකට යන්නේ. ලෝකයන් එතෙන්ට ස්මාර්ට් යුගයකට. ඒ දැනුම අපි ලබා ගන්න ඕනේ. ඒ දැනුම මූලික වශයෙන් එන්නේ පාසලේ. අපිත් දැන් ස්මාර්ට් අධ්‍යාපනයට යන්නේ. දැන් ගුරුවරුන්ට ඒ පුහුණුව වැඩි වැඩියෙන් ලබලා දෙන්න. අපිට ඕනේ දැනුවත් ශ්‍රම පිරිස. අපේ ශ්‍රම පිරිසට කාන්තා සහභාගීත්වය වැඩි කරන්න. අද තියෙන්නේ 38. ඒක අඩු ගානේ 65ක් හරි කරන්න ඕනේ. අනේ ඒක අපිට විශාල ප්‍රශ්නයක්. අපි හැම වෙලෙම දකුණු ආසියාවේ නවීන අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියා කරනවා. ඒ නිසායි බලාපොරොත්තු වෙන්නේ ආපහු දකුණු ආසියාවේ නවීනම අධ්‍යාපන ක්‍රම මෙහි ලංකාවේ ඇති කරගන්න. හම්බන්තොට වරායේ ඇති වැදගත්කම ගැන පසුගියදා එහි පැමිණි නායකයන්ගේ මුවින්ම පිට වූ බව හිටපු ජනාධිපති ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකතුමන් මේ බව පැවසුවේ ඊයේ හම්බන්තොට පැවති උත්සවයකදී. දකුණු පළාත අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතාගේ සංකල්පයක් මත සංවිධානය කෙරුණු ගුරු විදු උපහාර උළෙල ඊයේ පැවැත්තුනේ හිටපු ජනාධිපති ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයට හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද හම්බන්තොට දිස්ත්‍රික්කය කෙරෙහි සමහරු ඉරිසියාවෙන් බලනවා, පපර හැකින් බලනවා, වරායක් තියෙනවා, පාරවල් ලස්සනට තියෙනවා, සමහරු අනෝ මේ පාරවල් වල දීවේලනවා විතරයි කියලා කියනවා, අධිවේගී මාර්ග ඇවිල්ලා තියෙනවා, ගුවන්තොට පොළක් හැදිලා තියෙනවා. වරායේ තියෙන වැදගත්කම පසුගියදා මෙහි මුල්ගල් තියන්න ආපු අවස්ථාවේ කිරිනෝදනද්ද කියලා මම දන්නේ නැහැ කළු විතරද කියලා. කොමාරි ඒ ආපු නායකින්ගෙන් කියවුණා කොතරම් වැදගත් ස්ථානයකද වරායක් පිහිටෙව්වේ කියලා. ඒ වරායක් ළඟ ගුවන්තොට පොළක් තිබුණු තුල ඒ වඩාත් වැදගත් ස්ථානයක් බවට හම්බන්තොට පත් වෙලා තියෙන වෙලාව මේ සංවර්ධනය තමයි අපෙන් බලාපොරොත්තු වුණේ කියලා මම විශ්වාස කරේ. අපේ ගමින් මිනිසු ඉනිමරුන් සම්බන්ධයෙන් මොන ආකාරයේ මේ සිටුවේ වෙලා තියෙන කියලා එක අධ්‍යාපනය නොමැතිකම් තමයි ඒකට මුල් වෙලා හේතු වෙලා තියෙන්නේ. අද දවසින් පළමු විරාමය ලබා ගන්නටයි මේ සූදානම. අපූරු දානමය පුණ්‍ය කර්මයක් පිළිබඳ අපට දෙඹුලාගල ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වෙනවා. සමෘද්ධි සහනාධාරලාභෙන් පිරිසක් එක්ව සිදු කළ සත්කාරය පිළිබඳ මේ තොරතුරු වාර්තා වන්නේ දෙඹුලාගල දවුල් දමන ප්‍රදේශයෙන්. තම මාසික සමෘද්ධි සහනාධාරය එකතු කර වැඩිහිටියන්ට උවටැන් කිරීමට ඔවුන් කටයුතු කර තිබූ අතර මේ කාර්යය එහෙම නැත්නම් මේ පුණ්‍ය කර්මය කාගේත් පැසසුමට ලක් වුණා. දිඹුලාගල දිවුල් දමන සමෘද්ධිලාභීන් සහ දිරිය ශක්ති ප්‍රජා සංවිධානය එක්ව මේ සත්කාරය සංවිධාන කර තිබුණා. ප්‍රදේශයේ ගිලන් වූ වැඩිහිටියන් 40කට වැඩි පිරිසකට උවටැන් කර ආහාර පිළිගැන්වීමට ඔවුන් කටයුතු කළා. ඒ සඳහා දිවුල් දමන සමෘද්ධිලාභීන්ගේ මාසික සමෘද්ධි දීමනාව හා අනෙකුත් පරිත්‍යාගවල මුදල් යොදා ගැනීම විශේෂත්වයක්. මෞපියවරුන් ත්‍රිරෝධ රථවලින් ප්‍රජාශාලාව වෙත කැඳවා ඔවුන් පිරිසිදු කිරීමට මේ පිරිස කටයුතු කළා. අලුත් ඇඳුම් පැළඳුම් වැඩිහිටියන්ට අන්දවා ඔවුන්ට පෝෂදායී ආහාර වේලක් පිළිගැන්වීමටද දිවුල් දමන සමෘද්ධිලාභීන් හා දිරිය ශක්ති ප්‍රජා සංවිධානය කටයුතු කර තිබුණා. අරුණපුර දිවුල් දමන දකුණ ශ්‍රී මහින්දාරාමාධිපති පොල්ගහ ආරාවේ ඥානානන්ද ස්වාමින් වහන්සේද මේ අවස්ථාවට සහභාගී වී අනුශාසනාවක් සිදු කළා.
මෙම සත්කාරයෙන් පසු වැඩිහිටියන්ට බුද්ධ ප්‍රතිමා සහ බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරුණා. අදත් සුපුරුදු පරිදි සූදානම වාසනාවන්ත මතක් කිරීම කරන්න වාසනාවන්ත මතක් කිරීම කරන්න වින්ද්‍යා සූදානම් වෙනවා. ඔව් මදෂාන් අදත් වාසනාව ගැන කතා කරද්දී ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කතා කරන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය අද බ්‍රහස්පතින්දා දවසේ ඔබට පිරිනමන වාසනාවන්ත ලොතරැයිපත් පිළිබඳව මතක් කරන්නටයි මේ සූදානම. මහජන සම්පත, වාසනා සම්පත, ගොවිසෙත සහ නිරෝගාගෙන් ලොතරැයිපත් හතර තමයි අද දවසේ දිනුම් වදින්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ලොතරැයිපත් වලින් එකක් හරි කීපයක් හරි බෙලදී අරගෙන අද ඔබගේ ජීවිතයට වාසනාව උදා කර ගන්නට. ඒ වාසනාවන්ත මතක් කිරීමත් එක්ක මේ සූදානම නැවත වතාවක් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් අද දවස සමගින්. විරාමයෙන් අනතුරුව අද දවසේ කාටුන් වෙතට අවධානය යොමු කරන්නටයි මේ සූදානම. ඔවින්දියා කාටුන් වෙත අවධානය යොමු කිරීමේදී මුලින්ම තෝරා ගන්නවා දිවයින පුවත් පතට උදය විමල සිරි අඳින කාටෝනය. මේ දවස්වල බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව තිබෙන කාරණාවක් තමයි මේ විදුලි අර්බුදය. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දවසේ විවිධ වූ වේලාවන්ට මේ විදුලිය කැපීම සිදු වෙනවා. ඉතින් ඒ නිසා වෙන අපහසුතාවයට පත් මේ සාමාන්‍ය ජනතාව තමයි මාතෘකාව කරගෙන තියෙන්නේ අද උදය විමල සිරි දිවයින පුවත් පතේ කාටෝනයට. අපි බලමු කාටෝනයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය ගමක සාමාන්‍ය වැසියෙක් තමන්ගේ පාපැදිය පදවගෙන ඉන්නවා. ඒත් එක්කම පාපැදියෙන් දැල්වෙන විදුලි බල්බේ ආලෝකයෙන් තමයි තමන්ගේ ගෙදර ඉන්න පුංචි දරුවෝ දෙන්න පාඩම් කරන්නේ. ඒ වගේම ගෙදරින් අම්මා කුස්සේ වැඩ කරන්නේ. ඉතින් මේ අන්ධකාරයේ සිටින වෙලාවේ, අන්ධකාරයේ තියෙන වෙලාවට මේ පාපැදියේ විදුලියෙන් තමයි ගෙදර වැඩ ටික කරගන්නට වෙලා තියෙන්නේ. මේ විදුලි අර්බුදය නිසා වෙන්නේ. ඉතින් රටේ සාමාන්‍ය ජනතාව මොනතරම් නම් පීඩාවට පත් වෙලා තිබෙනවාද මේ විදුලිය කැපීම නිසාවෙන් කියන කාරණාව තමයි උදය විමල සිරි අද දිවින පුවත්පත රඳන කාටුනෙන් ගෙනහැර දක්වා තිබෙන්නේ. තවත් එක් කාටුනයක් තෝරා ගන්නවා මව්බිම පුවත්පතෙන්. මව්බිම පුවත්පතට එම් ඩී වීරරත්න අඳින කාටුනය. එයත් මේ විදුලි අර්බුදය ගැන තමයි මාතෘකාව කරගෙන තිබෙන්නේ. එක පැත්තකින් අඳුරේම ඉටිපන්දමක් දල්වාගෙන ඉන්නවා විදුලි ඇමතිතුමා, විදුලි බල ඇමතිතුමා රවි කරුණානායක මහතා. එතුමා මේ ඉටිපන්දමක් දල්වගෙන එක පැත්තක් දිහාවට බලාගෙන ඉන්නවා මොකක්ද මේ වෙන්නේ කියලා. විදුලි අර්බුදය ගැන එකිනෙකාට දොස් පවරා ගන්නවා ලංකා විදුලි බල මණ්ඩලයේ වගේම මහජන උපයෝගිතා කොමිසම. අර්බුදයට විසඳුම් සෙවීම පසෙ කළා දෙදෙනා ආයතන දෙක මේ විදියට ගැටුමක ඉන්න අවස්ථාව තමයි දක්වන්නේ. ඉතින් ඒ ගැටුම දෙස බලාගෙන ඉන්නවා ඉටිපන්දමකුත් දල්වගෙන විදුලි බල ඇමතිතුමා රවි කරුණානායක මහතා. ඔව්, මීළඟට මම තෝරගන්නේ ලංකාදීප පුවත්පතට දාසගෙන එන කාටුනය. සාමාන්‍යයෙන් සතුටු හිතෙන ආරංචියක් ඇහුවාම, සතුටු හිතෙන කාරණාවක් සිද්ධ වුණාම කෙනෙක්ගේ ඉහි මලක් පිපුණා වගේ කියලා තමයි කියන්නේ. හොඳට බලන්න කාටුනය දෙස ප්‍රවෘත්තියක් තිබෙනවා රුපියල නගේ කියලා. බන්දුල ගුණවර්ධන මහතාගේ ඉහි මලක් නෙමෙයි මල් තුනක්ම පිපිලා මේ ප්‍රවෘත්තිය දැහැලා. ඒ විදිහට තමයි ලංකාදීප පුවත්පතේ දාසගෙන එන කාටුනය සඳහන් වන්නේ. මීළඟට තෝරාගන්නවා ලංකාදීප පුවත්පතේ හිනාවැස්ස කාටුනය. ගොවියෙක් ඉන්නවා. බලන්න මේ එන අවුරුද්දට ගොවියා කියන කවිය මොකක්ද කියලා. කොවුලා නද දුන්නොත් අපි උගේ හොට බඳිමු, පනතක් ගෙනත් අවුරුදු තහ නම් කරමු, බඩගිනි වුණොත් ගල්ගෙඩියක් ගිල දමමු, අමුඩේ විකුණලා හරි අපි බදු ගෙවමු. ඒ විදිහට තමයි හිනා වැසට තිස්ස හේවා විසගේ හිනා වැස කාටුනෙන් අද ලංකාදීප පොත්පත සඳහන් කරන්නේ. අමුඩේ විකුණලා හරි බදු ගෙවමු කියලා කියනකොට ඊළඟ කාටුනේ අද පුවත්පතේ කාටුනේ මේ බදුත් සම්බන්ධයි. මේ එළඹෙන්නේ අවුරුදු සමයේනේ. අවුරුදු සමයේ අවුරුදු උත්සව තිබෙනවා. අවුරුදු උත්සවවල ප්‍රධාන ක්‍රීඩාවක් තමයි, ජන ක්‍රීඩාවක් තමයි කොට්ටාපොර. සාමාන්‍යයෙන් දෙන්නෙක් සම බරති කොට්ට දෙකකින් පහර දෙමින් තමයි මේ තරඟය කරන්නේ. හැබැයි අද කාටුනේට මේ කොට්ටාපොර තරඟය ටිකක් වෙනස්. බලන්නකෝ, අය විග්‍රහ කරන්න දෙයක් නැහැ. දකුණු පැත්තේ ඉන්නවා සාමාන්‍ය වැසියෙක්. හොයාගන්නත් බෑ ඉන්න අයගේ තරම බැලුවට පස්සේ සාමාන්‍ය වැසියා කවුද කියලා. මේ ඉන්නේ දකුණු පැත්තේ චූටියට. එයාගේ අතේ තියෙනවා කොට්ටයක්.
ඒ කොට්ට නම් අනිත් කොට්ටත් එක්ක බැලුවට පස්සේ සාපේක්ෂව සෑහෙන්න පොඩි. යහපත ප්‍රතිපාදින විදිහට ඉන්නේ කවුද? දේශපාලඥයෙක් ඉන්නවා. දේශපාලඥයාගේ බඩ ලොකුයි කොට්ටට වඩා. දේශපාලඥයා ගතේ තියෙන කොට්ටේ බදු. ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් ඉන්නවා දඩ. තව රාජ්‍ය නිලධාරියෙක් ඉන්නවා ණය. මේ කොට්ට තුනෙම සාමාන්‍ය වැසියාට පහර දෙන්න සූදානම් වෙන්න ඉන්නවා. සාමාන්‍ය වැසියා ප්‍රති ප්‍රහාර එල්ල කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නේ වැටුප් කියන කොට්ටෙන්. වැටුප් කියන කොට්ටෙන් ප්‍රහාර එල්ල කරන්න ඉන්න සාමාන්‍ය වැසියා බිම දාන්න දඩ ඕනෙත් නැහැ, ණය ඕනෙත් නැහැ. බදු තිබ්බම හොඳටම ඇති බදු කියන කොට්ටෙන් ගහුවා සාමාන්‍ය වැසියා දහ පාරක් විතර කැරකිලා තමයි බිමට වැටෙන්නේ. ඉතින් ඒ නිසා මේ දඩ ණය ඕනේ නැහැ. බදු වලින් ගහුවත් ඇති බිම වැටෙන්න. ලංකාවේ පුවත්පතර තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ. දැන් ඊයේ දෙවුරුම් දුන්නා. දෙවුරුම් දුන්නේ මතින් නිදහස් රටක් ගොඩනගනවා කියන ප්‍රතිඥාව දෙමින්. හිතට එකඟව කීයෙන් කී දෙනෙකුට අපේ රටේ මේ දියුරුම දෙන්නට පුළුවන්ද? මම මේ සඳහන් කරන්නේ උත්සවයට සහභාගී වූ පිරිස හා සම්බන්ධව නොවේ. රටේ සමස්තයක් විදිහට සියලුම දෙනා මේ බක්මහා දියුරුම දෙන්න කියලා ඉල්ලීමක් කරද්දී කීයෙන් කී දෙනාට හිතට එකඟව තමන්ගේ දකුණු අත ඉස්සරහට යොමු කරලා මතින් නිදහස් රටක් ගොඩනගන්න කටයුතු කරනවා කියලා දියුරුම දෙන්න පුළුවන්. දියුරුම දෙන්න බැරි අයත් හිතට එකඟව දියුරුම දෙන්න බැරි අයත් ඉන්නවා. ජනාධිපතිතුමාට පාරේ යනකොට හම්බෙනවා මේ සාමාන්‍ය වැසියෙක්. ජනාධිපතිතුමා අහනවා මෙන්න මෙහෙම. මතට විරුද්ධව බක්මහා දියුරුම දෙන්න උඹ ආවේ නෑ නේද? ඒක අහලා ජනාධිපතිතුමාට හම්බෙන්නේ මෙන්න මෙහෙම උත්තරයක්. මම හවසට බාරයකට ගියත් උදේට පන්සිල් ගන්නවනේ. ඉතින් බොරුවට දෙපාරක් දියුරුම් දෙන එකේ තේරුමක් නෑ සර්. හවසට බාරයකට ගියත් උදේට පන්සිල් ගන්නවා මත්ද්‍රව්‍ය පානය කරන්නේ නැහැ කියලා. ඉතින් ඇයි මොකටද සර් මම ඇවිල්ලා දෙපාරක් දියුරුම් දෙන්නේ කියලා ඔහු ජනාධිපතිතුමාට උත්තර දෙනවා. එල්ලුම් ගහ කාලෙන් කාලෙට එන තවමත් ක්‍රියාත්මක නොවුණු දෙයක් බවට පත්වී තිබෙනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම. දස හපවලානගේ සුවාරිස් කාටුනේ සුවාරිස්ට හමු වෙන ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා වරක ප්‍රකාශ කළා මේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන දිනය එතුමන් තීරණය කළ ඉවරයි කියලා. එතුමන් හරි උජාරුවට සුවාරිස්ට මේ කතාව කියනවා. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන දිනය තීරණය කළ ඉවරයි බා. සුවාරිස් ඒක අහගෙන ඉඳලා මෙහෙම කියනවා. සෑර් දිනය ජනාධිපතිවරණයට කලින්ද? ජනාධිපතිවරණයට කලින්ද මේ දිනය තියෙන්නේ කියලා සුවාරිස් ජනාධිපතිතුමාගෙන් අහනවා. අවසන් කාටුනේ අදපුවත් පතට ජනරාණි කාටුනේ. රාණිගේ මහත්තයයි රාණි ඉන්නවා. රාණිගේ මහත්තයා පුවත්පතක් බලලා රාණිට මෙන්න මෙහෙම දෙයක් කියනවා. යුක්‍රේන ජනාධිපතිවරණේ විකට නළුවෙක් ඉදිරියට ඇවිත්ලු. රාණි ඒක අහන් ඉඳලා මෙහෙම කියනවා. ඕකේ ඉතින් මෙහෙට ලොකු නිවුස් එකක් නෙවෙයිනේ. ඕකේ ඉතින් ලංකාවට ලොකු නිවුස් එකක් නෙවෙයිනේ. රාණිගේ මහත්තයා අහනවා, ඒ මොකෝ රාණි? අපේ ඉතින් දිනපු ඔක්කොම විකට නළුවෝනේ. අපේ ඉතින් දිනපු ඔක්කොම විකට නළුවෝනේ කියලා රාණි උත්තර දෙනවා. විරමින අනතුර ඔබ නැවතත් එකතු වෙ සිටින්නේ අද දවස වැඩසටහන සමගින්. ඔබ දැනටමත් දන්නවා හොඳාකාරවම අද දවස වැඩසටහනේ අවසන් මිනිත්තු කිහිපය අපි මදුෂාන් වින්ද්‍යා ගත කරන්නේ බොහොම සුවිශේෂී පුද්ගලයෙක් අපේ අද දවස ආලින්දියට කැඳවාගෙන. ඔහු කලාකරුවෙකු වන්නට පුළුවන්, රටට කිසියම් හෝ ශේෂ්ත්‍රයකින් ගෞරවයක් කීර්තියක් ගෙනක අත්කර දුන් පුද්ගලයෙකු වන්නට පුළුවන්. ඉතින් එවැනි බොහොම සුවිශේෂී කෙනෙක් අපි අද කැඳවාගෙන ඉන්නවා. හෝෂර්ක, සාමාන්‍යයෙන් අද අපි කලාවෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ක්‍රීඩාව පැත්තෙන් අපේ රටට කීර්තියක් ගෙනාපු කෙනෙක් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මගේ වම්පස චරිතය තිබෙනවා අති විශාල පදක්කම් ප්‍රමාණයක්. මේ පදක්කම් එකින් එක ඔබට පෙන්වන්නට ගියොතින් කාල වේලාව බොහෝ සෙයින් ගත වෙන නිසා අපි හිතුවා මෙහෙම ඔක්කොම ටික එකතන තියලා පෙන්වන්නට ඕනේ කියලා. මේ තියන්නේ සම්මාන පදක්කම් ප්‍රමාණය. මේ පදක්කම් වල හිමිකරු කොහොමද අපිට සුවිශේෂී වෙන්නේ කියන කාරණය ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන. අපි ආරාධනා කරා කායවර්ධන ශූර නිශාන්ත පෙරේරා මහත්මයාත් බොහොමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපේ කතාබහට ප්‍රස්තුතයක් තිබෙනවා. ඒ තමයි ආසන්නතම සිදුවීමක් තිබෙනවා. අපි ඒක අපි කියන්නේ නැතුව චවික අපි ඔහුගෙන්ම අහමු. නිශාන්ත මහත්මයා, මොකක්ද මේ ළඟදිම ලැබූ ජයග්‍රහණය? මාර්තු මාසේ 23 වෙනිදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවතුන මිස්ටර් ඇන්ඩ් මිසිස් ඒෂියා තරඟය. ඒකෙදී අවුරුදු 50 කියලා රන් පදක්ක මම විසින් දිනා ගන්න ලැබුවා ඒ තරඟයේදී. සාමාන්‍ය රටවල් කීයක් විතර මේ රටවල් 8ක් සහභාගී වුණා. ශ්‍රී ලංකාවෙන් නබතුමන් පමණයි. ඔව්. කොහොමද කියන්නේ සහභාගීත්වය මේ, ඒ කියන්නේ මේ සම්මේලනයක් කරාද, එහෙම නැත්නම් පෞද්ගලිකව ඔබ සම්බන්ධ වෙනවාද තරඟවලට? අපි මම NBBI සංගමයත් එක්ක පෞද්ගලික බැඳීමක් තියෙනවා. මොකද එහේ පුහුණුකරුවෙක්, ඉතාලි පුහුණුකරුවෙක් ලංකාවට ඇවිල්ලා අපි ඔය ජිම් එකේ දැන් හම්බෙලා අපි කීප දෙනෙක් තෝරගෙන අපිට පුහුණුවීම් ලබා දුන්නා. ඔව්, ඒව ඊට පස්සේ මේ ජාත්‍යන්තර සංවිධානයක් මේක ඔගොල්ලෝ කැමතිද මේ තරඟ වලට සහභාගී වෙන්න කියලා. ඒ අනුව තමයි අපි තරඟ වලට සහභාගී වුණේ.
එහිදි ඔබ ලැබූ සම්මානය තමයි සම්මානය. ඒ තරග සව් විදිහට පැවැත්වුණා නැත්නම් බරපන්ති විදිහට බරපන්ති විදිහට තිබුණා තරුණයන් සඳහා වයස් කාණ්ඩ වෙන දුන අවුරුදු 40න් ඉහළ 50න් ඉහළ ආදි වශයෙන්. එතකොට 50න් ඉහළ කාණ්ඩේ ඔබතුමා කාණ්ඩේ රන්පදක්කම දිනා ගන්න ලබනවා. සාමාන්‍යයෙන් මේ චකම් පෙන්වන්න පුළුවන් අපිට මේ නිෂ්පාදකතුමා ඉන්නවනම් මේ තියෙන්නේ ඒ පදක්කම ඔන්න ඔබට බලා ගැනීමට පුළුවන් බොහොම සමීපව මෙන්න ටිකක් බරයි. බර වගේම වටිනාකම වැඩි සම්මානය. මෙතන බොහොම නිශාන්ත මහත්මයා බොහොම වැදගත් කාරණාවක් මතුවෙනවා. ඒ තමයි වයස් සීමාව. සාමාන්‍යයෙන් කාය වර්ධන ක්‍රීඩාවේ හෝ මේ ඒහා සමගාමීව කාර්යවල වයස අවුරුදු 40 50 කියලා කියන්නේ මේ ක්‍රීඩාවෙන් ඈත් වෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ ඕනෑම තරුණ කෙනෙක් මේ ක්‍රීඩාවේ නියලිලා ඔබතුමන් කොහොමද මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ සහ එකතු වෙන්නේ? පාසල් කාලේදී මම අනිත් ක්‍රීඩාවල යෙදුණා. බොක්සිං, රග, ඇත්ලීට්, රෙස්ලිං, කරාටේ වගේවා. ඊට පස්සේ පාසල් කාලෙන් පස්සේ මේ සඳහා යොමු වෙන අවශ්‍යතාවය තිබුණත් මට යොමු වෙන්න බැරි වුණා හේතු ඇවිල්ලා ආර්ථික තත්ත්වය. ඒක නිසා මම අනිත් ක්‍රීඩාවල යෙදෙන ගමන් සුළු වශයෙන් මේ ක්‍රීඩාව යෙදුණා. ඊට පස්සේ මම තීරණය කරා අවුරුදු 39 40 වගේ යනකොට මේකෙන් මොකක් හරි ජනග්‍රහණයක් ගන්න ඕනේ කියලා. ඒ අනුව මම ඉස්සෙල්ලාම 45න් ඉල වලට තරඟ වලට සහභාගී වීම සඳහා පුහුණුවීම් කෙරුවා. ඒ 2010 පළවෙනි තරඟෙදී පස්වෙනි ස්ථානය ලබා ගත්තා ඒ තරඟෙදී. මම හිතන්නේ මදුෂන් දැන් ඉස්සරට වඩා ඉස්සර කාලේ නම් මේවට මේ වගේ තරඟෙසව සඳහා නියෝජනය ලංකාවේ ටිකක් අඩුයි. නමුත් මේ වන විට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේ තරඟ වලට සහභාගී වීමේ. ඔව්. දැනට මම හිතන්නේ මේ ලූෂන් පුෂ්පරාජ් කායවදන ක්‍රීඩේ ඔක්කොම අර දන්නවා. අද ඔහු ඒක මේ රටේ ජනප්‍රියම ක්‍රීඩා බවට පත් කරලා තියෙනවා මේ වෙලාව මේ වෙනකොට ලංකාවේ. ඒක නිසා සෑහෙන ප්‍රවණතාවයක් තියෙනවා මේ ක්‍රීඩාව සඳහා. මේ වයස් කාණ්ඩ යටතේ මේ තරගයේ පැවැත්වීමේදී අනෙක් රටවල් වල ප්‍රවණතාවය කොහොමද දැන් අපේ කලාපීය රටවල් වල ගත්තොත් එහෙම? ඒ කියන්නේ තරුණ තරුණයන් වැඩිද එහෙම නැත්නම් වයස් කාණ්ඩ යටතේ ඔබතුමන් නියෝජනය කරන වයස් කාණ්ඩ ප්‍රමාණය වැඩිද කොහොමද ප්‍රවණතාවය තියෙන්නේ? වයස් කාණ්ඩින් ඉදිරිපත් වෙන අඩු සෑහෙන. ඒකට හේතුවක් තිබුණාද? ඒ කියන්නේ මේක ඇයි මේ කියන්නේ අපි හිතමු දැන් මේ ක්‍රීඩාව නිරෝගීමත් මිනිසුකු බිහි කිරීම හා සම්බන්ධ ක්‍රීඩාවක් සමගාමීව යන්නේ. ඇයි ඉතින් අවුරුදු 30-40 වෙනකොට බොහෝ පිරිසක් මේකෙන් ඈත් වෙන්නේ? මොකද්ද හේතුව? මම හිතන්නේ මේක සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම හේතුව. විටමින් වලට, ප්‍රෝටීන් වලට කාලය අවශ්‍යයි. තමන්ගේ රැකියාවත් එක්ක මම හිතන්නේ මේ අවස්ථාව වෙනකොට ගොඩක් අය විවාහ වෙලා ළමයි ඉන්න ඒගොල්ලන්ගේ වැඩකටයුතු බලන්න ඕනේ. ඒකත් එක්ක ආර්ථිකයත් එක්ක මේ තරඟයට සහභාගී වෙන ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඔබතුමන් සඳහන් කරන්නේ මේ රටක් විදිහට අපිට නියමාකාර ක්‍රමවේදයක් තිබුණොත් මේ ඉසව් වලට මේ වයස් කාණ්ඩ වලින් ඕනතරම් පිරිස සහභාගී වෙයි කියන කාරණේද? ඔව්. එහෙම කරන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය දේ ලබා දුන්නොත්. දැන් අවශ්‍ය දෙයක් වඩ පස්සේ අපි ඒකත් කාරණා දෙකක් තිබෙනවා. එකක් ඔබතුමන් සඳහන් කරන විදිහට මේ මූල්‍ය පැත්ත ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ පෝෂදායී පැත්ත බැලීම. අනිත් පැත්ත මේ ක්‍රීඩාව නිසියාකාරයෙන් නෙදීමේ අධ්‍යාපනික පැත්ත බැලීම. අපි නිකන් සඳහන් කරාට අද වන විට නගරයක් ගත්තොත් සාමාන්‍යයෙන් කාය වර්ධන මධ්‍යස්ථාන අතිශය ප්‍රබල සංඛ්‍යාවක් තිබෙනවා. එහෙම තිබිලා නිසි අධ්‍යාපනයක් ඒ තුලින් ලැබෙනවාද මේ ගමන නියමිත විදිහට යන්න? දැනට නම් ලෝකේ අනිත් රටවල් එක ගත්තම මම හිතන්නේ ලංකාවේ දියුණුවක් තියෙනවා කියලා මේකේ. මොකද අපි ගත්තොත් අවසාන විශාලම තරඟය තමයි ලංකාව පැවැත්වෙන මිස්ටර් ශ්‍රී ලංකා තරඟය. එතනින් පස්සේ ඒ ජයග්‍රාහකයන් වුණාට පස්සේ ආයි ඊළඟ අවුරුද්දේ තරඟ පැවැත්වෙනකම් මේ ජයග්‍රාහකයන් පිළිබඳ සොයා බැලීමක් කරන්නේ නැහැ. මම හිතනවා රජියත් මේකට මැදිහත් වෙලා ක්‍රීඩකයන්ගේ තත්ත්වය නගා සිටවල ඔවුන්ට අවශ්‍ය තියෙන අති දියුණු තත්ත්වයන් තියෙනවා මේකේ. මේ කෑම බීම ලබා ගැනීමදී ව්‍යායාම කිරීමේදී ගොඩක් වෙනස් ලෝකෙ අනිත් එක අපි බලනකොට ලංකාව ඉදිරියෙන් නැහැ, පසුපසින් ඉන්නේ. ඒක තේරෙන්නේ පිටරටවල තරඟ වලට සහභාගී වෙනකොට සහ පිටරට උපදේශකයන් එක්ක ව්‍යායාම කරනකොට. ඒක නිසා මම හිතන්නේ ඒක මධිකමක් කියලා ලංකාවේ ක්‍රීඩාවට. ඒ කියන්නේ මේ පුහුණු කරුවන්වත් නියමිත ආකාරයෙන් අපේ රටේ නැහැ කියන කාරණේද ඔබතුමන් මතු කරන්න උත්සාහ කරන්නේ? මම හිතන්නේ මේ ගැන හරියටම අධ්‍යාපනය ලැබුම කෙනෙක් මේ ඉන්නවා කියලා.
දැනට තියෙන ජීවුණු තත්ත්වයක් එක්ක දැන් බොහෝ අවස්ථා වල අපි කියන කාරණාට අපි කමේ පාසල් පද්ධතියට ක්‍රීඩාව ඇතුළත් කළ යුතුයි කියන කාරණා ක්‍රිකට් හෝ වේවා එතන එන්නේ හරි ගියාට පස්සේ ජාතික මට්ටමේ ක්‍රීඩා හෝ වේවා මේ දේවල් පාසල් ක්‍රීඩා විෂය තුලට ඇතුළත් කරම ඔබතුමන් සෑහීමකට පත් වෙනවාද අපේ රටේ කාය වර්ධන විෂය කෙරෙහි පාසල් අධ්‍යාපනයේ නැඹුරුතාවය ඌ දැනට පාසල් කීපයක තියෙනවා කාය වර්ධන පිළිබඳ පාඩමාලාව නමුත් එතනත් වෙන්නේ ඒගොල්ලෝ ඒක යොදාගන්නේ අනිත් ක්‍රීඩාවන් සඳහා රග බොක්සිං වැනි ක්‍රීඩාවන් වලට මේ ක්‍රීඩාව යොදා ගන්නවා එතන ඉපස්සේ කාය වර්ධනය කියලා ඉස්සරහට යෑමක් නැහැ මේ ක්‍රීඩාවේ දැන් ඔබතුමන් ශේෂ්ඨය තුල ප්‍රවීණ කෙනෙක් අධ්‍යක්ෂයෙන් බහුල කෙනෙක් ඒ අධ්‍යක්ෂීම් එක්කේ ප්‍රවීණත්වයත් එක්ක අපේ පාසල් තුල හෝ ක්‍රීඩා සංගම් තුල හෝ මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න මොන වගේ අදහසක්ද දෙන්න පුළුවන් මම හිතනවා ප්‍රධාන වශයෙන්ම මේ රජයේ මැදිහත් වෙලා ලොකු අනුග්‍රහයක් දක්වන්න ඕනේ මේකට දැන් අද වෙනකොට මේක ලංකාව ජනප්‍රියම ක්‍රීඩාව නම් මම හිතන්නේ මේකට මුල් තැනක් දෙන්න ඕනේ රජයේ දැනට කාය වදන සම්මේලන පිසුරවල තියෙන්නේ මේ මාස 6ක් යනකම් ඉතින් මම හිතනවා මේක ගැන දැඩි අවධානයක් යොමු කරලා ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම දියුණු කරන ආකාරයෙන් ඒ වගේම ප්‍රායෝගික වශයෙන් ව්‍යායාම පිළිබඳ ඔවුන්ට දැනුම ලබා දීලා ගන්න ඕන කෑම වර්ග ඒ ගැන සම්පූර්ණ අවධානය යොමු කරලා ඔවුන් නගා සිටවන්න ඕනේ ක්‍රීඩකයන්. මම හිතන්නේ ඒ වගේම තමයි මදුෂන් දැන් මේ වෙනකොට අපේ රටේ ගොඩක් මේ පාසල් දරුවන් වැඩි වශයෙන් මේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තියෙන නිසාවෙන් මම හිතන්නේ එක්වරක් ලෝෂන් පුෂ්පරාජ් මහතා පැමිණි අවස්ථාවේදීත් මේ කාරණාව මතු කළා මේ දෙමව්පියන්ට පුළුවන් නම් තමන්ගේ දරුවන් මේ කාය වර්ධන මේ 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 අංශය කෙරෙහි වැඩි නැඹුරුතාවකට යොමු කරවන්නට ඔවුන් මේ මතින් ගලවා ගැනීම සඳහාත් හොඳ උපක්‍රමයක් කියලා අනිවාර්යයෙන් ලොකු උපකාරයක් වෙනවා මේක. දැන් මේ මේ ක්‍රීඩාවේ නියලීම ලේසිපාසු කාර්යයක් නෙවෙයි. ලෝෂන් පුෂ්පරාජ් මහතා වර්ග සදහන් කරා හුත් සමග ලංකාවේ ඉන්න මේ ප්‍රධාන පෙළේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙක් සාකච්ඡාවෙද කිව්වලු අපිවත් ওই තරම් මහන්සි වෙන්නේ නැහැ සහ ওই තරම් අගගෙන හිතන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් අපි කියමු මේ කාය වර්ධන විෂයට ප්‍රියමනාප බවක් තිබෙන. එහෙම නැත්නම් මේකට ඉදිරිපත් වෙන කැමැත්තක් තිබෙන තරුණ පිරිස් ඉන්නවා ඕනෑතරම්. ඒ අයට මේ ක්‍රීඩාවට එහෙම නැත්නම් මේ විශේෂ කැමැත්තක් ඇති වෙන්න යම් කිසි දෙයක් තියෙන්නට ඕනනේ කොහොමද අපි මුලින්ම කතා කරපු මේ කෑම පාලනයක් සිද්ධ කළ යුතුද ඔබතුමාට මතුවෙන කාරණේ ඒකනේ ඔව් කෑම පාලනය සිදු කළ යුතුමයි මොකද අපේ රටේ වැඩිපුරම ආහාරයට ගන්න මේ බත් මම හිතන්නේ ඒක සෑහෙන ප්‍රමාණකින් අඩු කරන්න ඕනේ ඒ බත් ප්‍රමාණය මම හිතන්නේ දවසකට ග්‍රෑම් 150කට වගේ අඩු කරන්න ඕනේ ඔබ කියන්නේ කුමන වයස් කාණ්ඩයක ඉඳලා දොයි ඕන වයස් කාණ්ඩයක ඉඳලා තමුගේ බරපන්ති අනුව මම හිතන්නේ ග්‍රෑම් 100 200 අතර ප්‍රමාණයක් ගත්තම ඇති ඊට අමතරව එළවලු ප්‍රෝටීන් අධික චිකන් බ්‍රෙස්ට් එක ඒ වගේම බිත්තර සුදුමද මේ වගේ ප්‍රෝටීන් කෙලවල්ලා මාළු මේ වගේ ප්‍රෝටීන් අධිකයි මේවේ ඒ සාමාන්‍ය දවස් වල බීම කිලෝ එකකට ගන්න එනවා අතිරේක පෝෂණ පදාර්ථ ඒ කියන්නේ සප්ලිමන්ට් වගේ දේවල් සප්ලිමන්ට් ලබා ගන්න අත්‍යවශ්‍ය එක. ඒකත් සෑහෙන මිල අධික ඒවත් සාමාන්‍ය ක්‍රීඩකයෙකුට මම හිතන්නේ රුපියල් 10000ක් විතර දීලා ගත්තම මේ පැක් එකක් සති දෙකක්වත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය මතයක් දෙනවා මේ සප්ලිමන්ට් අතිරේක පෝෂක පදාර්ථ මේ භාවිතා කරන එක සුදුසු නෑ ශරීරයට කියලා. ඔව්. ඒක නම් මම කොයිත්ම පිළිගන්නේ නෑ. මොකද මේ මිනිස්සු සිගරට් බොනවා, අරක් බොනවා හැමදේම කරනවා. සප්ලිමන්ට් එකක වැරද්දක් වෙනවා. සප්ලිමන්ට් එක එවලා තියෙන්නේ ක්‍රීඩකයන් සඳහා. ඒකේ මං හිතන්නේ වැරද්දා. يعني ඔබ සඳහන් කරන ආකාරයට අර මූල්‍ය ප්‍රශ්නේ මතුවෙන එක සාධාරණයි. ක්‍රීඩකින්ද මේ ශේෂ්ත්‍රීය නියැලෙන, يعني මේ වැනි ආහාර රටාවක් පවත්වාගෙන යාමට සහ ඒ දේවල් පාලනය කර ගැනීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඉතින් එහෙම බැලුවට පස්සේ මේක අපේ රටේ තව තවත් ප්‍රවර්ධනය කිරීමට පුළුවන් වෙයිද මේ විදිහට? ක්‍රීඩකයෝ ඉතාමත් අමාරුවෙන් තමයි මේක කරන්නේ. මං හොඳටම දන්නවා. ශ්‍රී ලංකා මිස්ටර් ශ්‍රී ලංකාවේ තරඟේ ලඟවෙද්දී සමකට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වයිෆ්ලාගේ රත්තරන් බඩු ගස් තියෙනවා. ඒ මාස අතර ගෙවා ගන්න. එක්ෂරට සල්ලියක් යට කරන්න ඕනේ. ඒකට ලක්ෂ මං හිතන්නේ ලක්ෂ 4ක්වත් වැය වෙනවා මේ මාස අතරට. ඒ ගන්න ඕන සප්ලිමන්ට් වලටයි විටමින් වර්ග වලටයි. ඉතින් අවසානයේදී ජයග්‍රහණ ලැබුවෙන් පස්සේ මුල්ම වශයෙන් කාටවත් සන්තෝෂ වෙන්න පුළුවන් තරමක් නැහැ. තමන්ගේ මානසික තෘප්තිය විතරයි එතන තියෙන්නේ.
දැන් මේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත්ින් අතිශය ජනප්‍රියයි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව චල්. ලෝක මට්ටමේ ගත්තොත්ින් පාපන්දු ක්‍රීඩාවම අතිශය ජනප්‍රියයි. හැබැයි මේ ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන් මූල්‍ය පැත්තෙන් ශක්තිමත් වුන් මූල්‍ය පැත්තෙන් සැලකිය යුතු ආදායමක් ලබන මූල්‍ය පැත්තෙන් ශක්තිමත්. නමුත් මේ ඔබ නියෝජනය කරන මේ ක්‍රීඩා මේ කාය වර්ධන ක්‍රීඩාව තුළ ක්‍රීඩකයාට එහෙම වරප්‍රසාදයක් කියන්නේ නැහැ. ඇත්තම ඔවුන් ශක්තිමත් කරන්නේ රජයේ විසින්. රජයේ පරිපාලන අංශයෙන්ම ඔවුන් ශක්තිමත් කරන්නේ. නමුත් කවදාවත් ඒ විදියට ඒ බලන විදියට අනිත් ක්‍රීඩා දියා බලලා නැහැ රජය. ඒ කියන්නේ ඔබ ඍජුව චෝදනාවක් එල්ල කරනවා මේක රජයේ පාර්ශවයේ මීටට මැදිහත් වීමක් අවශ්‍යයි කියන කාරණේ. ඔව්. ඇත්ත වශයෙන්ම ඕනේ. ඒ කියන්නේ පාසල් මට්ටමෙන් සහ මේක ක්‍රීඩා සමාජ මට්ටමෙන් ඒ වගේම මේ සඳහන් කරන කාරණේ දැන් අපේ රටේ ගත්තොත් ඉන්න අපේ රටේ මේ සඳහා වන ක්‍රීඩා තරඟ දැන් ඔබ සඳහන් කරනවා මේ ජාතික මට්ටමේ කාය වර්ධන ශෝරය තේරීම. ඒතකොට ඒක එක 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 තරඟයක් විතරයි. ඒතකොට මෙවැනි තරඟ පැවැත්වෙන්නේ නැහැ නේද? ඒක කොතනද ඒ වැරද්ද තිබෙන්නේ අපේ කලාව මට්ටමේ? තරඟ තියෙනවා ගම් මට්ටමේ ඉන්නවා ප්‍රසිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. ආදුනිකයන් සඳහා එක තරඟයක් තියෙනවා. ඊළඟට හීමෑන් මිස්ටර් ශ්‍රී ලංකා මෙල්ලෝ ඒ වගේ තරඟ පැවැත්වෙනවා. ඊළඟට ජාතික මහා ක්‍රීඩාවලියේදී දිස්ත්‍රික්ක පළාත් ශ්‍රී ලංකාව නියෝජනය කරන ආකාරයෙන් එහෙමත් තරඟ පැවැත්වෙනවා. එතනදී මේ ජාතික මහා ක්‍රීඩාවල වලට ගොඩක් දෙනෙක් සහභාගි වෙන්නේ නැහැ. හොඳ ක්‍රීඩකෝ ඒකට මම හිතන්නේ හේතුව දකින්නේ මොකද ඒගොල්ලෝ හැම එක්කෙනම සප්ලිමන්ට් ගන්නවා. සප්ලිමන්ට් ගත්තයින් පස්සේ මේ ඒගොල්ලන්ගේ පරීක්ෂණවලදී කියනවා මේගොල්ලෝ තහනම් උත්තේජ කරගෙන තියනවා කියලා. ඒක නිසා ගොඩක් දෙනෙක් මේ ජාතික මහා ක්‍රීඩාවල වලට සහභාගි වෙන්නේ නැහැ. හොඳ දක්ෂ ක්‍රීඩකයන්. තවද බොහෝ කාරණා අපි කතා කරා. තවත් කතා කරන්න කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. අපිට හැකියාව තිබෙනවා චර්ක මේ විරාමයෙන් අනතුරුව මේ ජයග්‍රහණය ලබාගත් ඡායාරූප ඔබට පෙන්වන ගමන් කතා කරන්න. ඒ මතක් කිරීමත් එක්ක අපි ආරාධනා කර සිටිනවා රජයේ සිටින විරාමයෙන් අනතුරුවත් අද දවස් වැඩසටහන සමගින්. විරාමයෙන් අනතුරුව අපි නැවතත් අද දවස් වැඩසටහන සමගින් කාය වර්ධන ශූර නිශාන්ත පෙරේරා මහතා සමගමයි අපි කතා කරවෙන්නේ. අපි මේ ආසන්නතම සම්මාන ගැන පදක්කම ගැන කතා කරන නිශාන්ත මහතා මේ තව තිබෙන බොහොම සුවිශේෂී පදක්කම් තුනක් අපිට කතා කරන්න. මේ මොන තරඟ ඉසව්වද? මිස්ටර් මිස් වර්ල්ඩ් තරඟයේ ඉන්දියාවේදී දිනාගත් තුන්වෙනි ස්ථානයේ දිනාගත් පදක්කම. ඒ කියන්නේ 2018 වර්ෂයේදී. 2018. සාමාන්‍යයෙන් තරඟකරුවන් කීයක් විතර මේකට සහභාගී වෙනවද? ඒකට හිටියා 13 දෙනෙක් විතර හිටියා. ඒ කියන්නේ හැම රටක්ම නියෝජනය කරමින් ඒක ලංකාවෙන් නියෝජනය කරේ ඔබතුමන් පමණයි. තවත් තිබෙනවා. මෙයත් 2018 වර්ෂයේම ලබාගත් ජයග්‍රහණයක්. අපි ඒ ගැන කතා කරමු. මිස්ටර් ඇන් මිසිස් යුනිවර්ස් තරඟයේ ඒකෙදි මම සහභාගී වුණා. අවුරුදු 50 ඉඳලා තරඟයට සහභාගී වුණා. ඒකේ වෙනම අංගයක් තිබුණා ස්මෝල් බොඩි බිල්ඩර් කියලා. ඔය තියෙන්නේ මේ තියෙන්නේ සෙන්ටිමීටර 127ට අඩු කිලෝග්‍රෑම් 80ට අඩු බරපන්තියේ. ඒකට සහභාගී වෙලා ඒකෙත් දෙවෙනි ස්ථානයේ දිනාගත්තා. දැන් මේ ස්මෝල් බොඩි බිල්ඩර් දැන් මේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ සහ ප්‍රචලිත තිබෙන්නේ මේ බරපන්තියේ බර 90. දැන් මේ උස 90 කොහොමද එතකොට මේ ඔපිටරදී ඒක උස 90ත් වෙන් කරනවා. ඒ කියන්නේ කාණ්ඩ කීයක් විතර සාමාන්‍යයෙන් වෙන්නේ? සාමාන්‍ය හැම බරපන්තියක්ම උස 90 වෙන් කරනවා. මේ තියෙන්නේ වසරදු 50ට වැඩි. ඒ අවුරුද්දෙම. ඒ අවුරුද්දෙම. ලබාගත් ඒවා. මේ ටික කර කතා කරන්න ගියොත් අපිට කාල වේලාව ඉක්මනවා. චාරූප කිහිපයක් අපි සෝදානම් කරගෙන ඉන්නවා. ඔබට පෙන්වන්නට මේ චාරූප පෙන්වන ගමන් ඒ කුමන තැනකද කුමන ඉසව්වද කියලා අපි කතා කරමු. මේ කොහොමද? මේක 2018 දෙසැම්බර් මාසයේ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රහණයේ අවස්ථාව. මේකත් ඒ තරඟෙම අවස්ථාවක්. උදරයේ මාංශපේශීන් මේක ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වලදී. අපි මේ 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 ඡායාරූපේ පොඩ්ඩක් තියමු. දැන් සාමාන්‍යයෙන් අපි මේ ක්‍රීඩාවේ තුලට ගිහිල්ලා ක්‍රීඩාව ගැන හැදෑරීමක් නොකරන නිසාවෙන් අපි දන්නේ නැතුව වෙන්නට පුළුවන්. විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මේ විවිධ ඉරියව් වලින් පෙනී සිටිනට ඕනේ. එතකොට ඒක තිබෙනවාද මෙහෙම නිශ්චිත වෙන්නේ මේ 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 ප්‍රධාන මාංශපේශී හතක් තියෙනවා. ඒ කියන්නේ පපුව, අත් දෙක, උදරය සහ කලව, පිටුපස, උරෙස් යන මේව ප්‍රධාන වශයෙන් පෙන්වන්න ඕනේ. ඊට පස්සේ අවසාන තරඟයට තෝරගන්න ඒ පස් දිනාම තමන්ට කැමති ඒ කියන්නේ සාමාන්‍ය නැටුමක් වගේ ඒක ඉදිරිපත් කරන්න ඕනේ මේ මියුසික් එකට. ඒ කියන්නේ ඒක සමහරක් වෙලාවට මේ සටනක් ආකාරයෙන් කරන වෙලාවල් ලොකු තියෙනවා. එක්කෙනාට එක්කෙනා අභිභවයමින් ඉදිරිපත් කරන එක එක අංගයක්. ඒකෙදි ඒකත් බලනවා. ඒ කියන්නේ දැන්
කොන්දේසි තිබෙනවාද දැන් මෙන්න මේ 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 හැඩ ඔස්සේ ශරීරයේ ඒ ඒ ඉරියව් තියෙන තරම ප්‍රධාන පෙන්නුම් හතේදී ඒකේ තියෙන අනිශ්චිත නියමයන් අර අවසාන පස් දෙනා තෝරගෙන සටනක් වශයෙන් කරන තැනදී එහෙම දෙයක් නැහැ තමන්ට කැමති දෙයක් කරලා පෙන්වන්න පුළුවන් දැන් අනිත් කාරණේ තමයි මේ ක්‍රීඩා බොහොම පරිස්සම කරන්න ඕන කාරණයක් කියලා බොහෝ අවස්ථාවල පුහුණු කරුවන් සහ අදාළ ශේෂ්ත්‍ර නිලන පුද්ගලයන් සඳහන් කරන බොහොම ක්‍රමානුකූලව සහ මේ බඩු බාහිර ආදිය භාවිත කිරීමේදී පවා සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණේ ඔබතුමන් ජේෂ්ඨ කෙනෙක් මේ ශේෂ්ත්‍රේ මොන වගේ දෙයක්ද අපි තරුණ පරපුරට දෙන්නේ මොකද දැන් අද මුල්ම සඳහන් කරා නගරයක් ගතොත් නගරයක සාමාන්‍ය වෙළඳසල් වලට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා කාය වර්ධන මධ්‍යස්ථාන ආයතන මධ්‍යස්ථානය තෝරා ගැනීමේදී එහෙම නැත්නම් ක්‍රීඩාව සඳහා පුහුණු කරුවෙකු තෝරා ගැනීමේදී අපිට වර්ධන තැන එතන සමහරක් වෙලාවට අපි ක්‍රීඩකයෝ පටන් ගන්නකොට වරද්ද ගන්නවා මොකද ඒගොල්ලන්ට අර මේ හැමදේම දැන් ඉන්ස්ටන්ට් වෙලා තියෙන්නේ මාස 3කින් මාස 6කින් ඉතින්ට ඒගොල්ලන්ට යන්න ඕනේ අර මේ මේ හොඳ ක්‍රීඩකෙක් බවට පත් වෙන උන මාස 6 විතර මේක එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 10ක් විතර ගන්නවා ලංකාවේ හොඳ ක්‍රීඩකෙක් වෙන්න ඉතින් බොහොම හිමින් යන්න ඕනේ එතනට. අපි අතනට යන්න ඉක්මනට යන්න කියලා ඌමනාට වැඩිය සප්ලිමන්ට් විටමින් ජාති පාවිච්චි කරුවොත් අපි අතරම ලෙඩ වෙනවා. ඒ වගේමයි හරි උපදේශකත්වය ලැබෙන්න ඕනේ. කරන්න ඕනේ මොකද්ද කරන්න එපා කියන්නේ මොකද්ද? හැම තිස්සෙම ක්‍රීඩකයන් ක්‍රීඩකයට වෙනස් දෙන ව්‍යායාම. බරානුව ඒ ගන්න ඕනේ කෑම වර්ග හැම ක්‍රීඩකයන් ක්‍රීඩකයටම මේක වෙනස්. ඒක නිසා මේක තේරුම් ගන්න හොඳටම හොඳම උපදේශක වෙලාවා මේ ක්‍රීඩය නියැලෙන්න ඕනේ. දැන් අපි දන්නවා මේ සාමාන්‍ය ජිම් එකකට ගියාට පස්සේ එතන උපදේශකයෙක් සිටියත් බොහෝ අවස්ථාවල පුද්ගලින් කරන කාරණේ තමයි Taman පෞද්ගලිකව හදාගත්ත ෂෙඩියුල්ලෙකට එහෙම නැත්නම් මේ වැඩසටහනකට ඔව් නිරත වෙනවා ක්‍රීඩාවේ. ඔව්. ඒක කොයිතරම් දුරට බලපානවද අනාගතයට? ඒක සමහරක් කාලාට ඌගේ 80 වල මේ හන්දි වලේම වේදනා සාගත තියලා ඒවා තුවාල වෙන්න පුළුවන්. මොකද හරි හිමින් පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලම තියෙනවා බේසික් කියලා එකක්. ඒ එක්සයිස් මේ ව්‍යායාම හතෙන් තමයි අපි ඉස්සෙල්ලම පටන් ගන්න ඕනේ. ඒ හත කරන් අඩු ගානේ මාස 3ක්වත් ඒ ප්‍රධාන ව්‍යායාම හතෙන් නියැලෙන්න ඕනේ. ඒක කරන්නේ නැතුව අපි අර අනිත් මේ මේ ප්‍රවීණ ක්‍රීඩිකයන් කරන ව්‍යායාම වලට එකපාර ගියාම ගොඩක් කලකට හදිසි අනතුරු වෙන්න පුළුවන්. තවත් ඡායාරූප කීපයක් තිබුණා අපි කතා කරපේ ඡායාරූප කීපයක් බලන ගමන් මේක මොන අවස්ථාවේ ඉස්ට්‍රේෂියා තරගයේදී පදක්කම ලැබුණ අවස්ථාව. ඒ කියන්නේ මේ අවසන් වරට අවසාන තරගයේ මාර්තු 23. මේ ඔය මැද ඉන්නේ අපේ ඉතාලි පුහුණුකරු සිකොල්ලා ලූකා සිකොල්ලා මහතා. එයා තමයි දැනට අපේ විටමින් වර්ග කෑම පිළිබඳ තීරණය කරන්නේ. එයාට වම්පසින් ඉන්නේ චරිත් කුමාර. එයා තමයි යා යුද හමුදා ක්‍රීඩකේ එයා තමයි දැනට මගේ ලංකාවේදී පුහුණු කරන වර්ෂයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ මා වෙනුවෙන් ක්‍රියා කරන්නේ. අනිත් එක්කෙනා සුමින්දි ඉද්දමල්ගොඩගේ. මේකත් ඉන්දියාවේ දිගත්ත පින්තූරයක්. අන්තිම අවසාන තරගයේ මාර්තු 22. මේකත් ඒ අවස්ථාව. මේත් ඉන්දියාවකත් එක අර ප්‍රධාන හත පෙන්නද්දී මේ ජය මේ 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 ජයරූප මේ අවසන් ඔව් අවසන් තරගයේ මේ ඒ තරගයේ සඳහා මේගොල්ලෝ ඒ වෙලාවේ මගේ ඊට මාස දෙකකට සිට ඉඳලා මගේ ජාරපියක් පාවිච්චි කරා ඡායරූපයක් පාවිච්චි කරා මේ ඒගොල්ලගේ පෝස්ටර් එක. ඒක තමයි පෝස්ටර් එක. කියන්නේ නිල. ඔව් දැනීම සම්. දැන් අනිත් කාරණේ තමයි මේ මේක. මේ තියෙන්නේ ඡායරූපය මං හිතන්නේ. ඒ කියන්නේ මේ රටවල් නියෝජනය කරපු රටවල් සියල්ලගෙම ඔබගේ ඡායරූපය තමයි තෝරාගෙන තියෙන්නේ. ඉන්දියාවේ 3 දිනක් ගිතර අරන් තිබුණා. මගේත් අරන් තිබුණා. දැන් මෙවැනි තරගයක් ඕන සංවිධානය කිරීම සහ එහි ජයග්‍රහකයන් තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව ක්‍රීඩකින් විදියට ඔබතුමන්ලට ඉදිරියේදී ලැබෙන වරප්‍රසාද බලවත්. ඒ ඔය සංවිධානයෙන් ඉන්දියාවේ දිනම් ඒගොල්ලන්ට වෙනම පාඨමාලා පාඨමාලා දෙකක් තිබුණා. නමුත් අපි ලංකාව අපිට යන්න අවස්ථාවක් නැහැ. නමුත් ඉන්දියාවේ ක්‍රීඩකයන්ට ඒක හොඳයි. දැන් මේ මතුවෙන කාරණා තමයි මේ විදේශ රටවල වලින් පුහුණු කරුවන් ලබා ගැනීමේදී ඔවුන්ගේ දීමනා ගෙවීමේදී ඒවත් පෞද්ගලික මට්ටමින් කරන්න ඕන මට්ටමක් තිබෙනවා අද වෙන විට. ලූකසිකොල මහතා නම් යස් වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා අපි වෙනුවෙන් ක්‍රියා කරන්නේ මම හිතන ලංකාවට අත්‍යවශ්‍යයි විදේශ පුහුණුකරුවෙක් මේ සම්බන්ධයෙන් විශිෂ්ට අධ්‍යාපනය ලැබපු ඒ වගේ පුහුණුකරුවෙකුගේ මග පෙන්වීම අත්‍යවශ්‍යයි දැන් ලංකාවට ඒ වගේම ඕනෑම ක්‍රීඩාවක් තුළ අනුග්‍රහකයෙක් ඉන්නට ඕනේ
මොකද ක්‍රීඩකයා නම් වන්නට එහෙම නැත්නම් ක්‍රීඩකයාගේ ගමන ශක්තිමත් කරන්නට ඔබගේ ශේෂ්ඨ නියෝජනය කිරීමෙන් ලෝෂන් පුෂ්පරාජ් මහතා පවා සඳහන් කළා. ඩිලන්ත මාලගමුව කියන යෝධ සෙවණැල්ල ඔහුට නොසිටින්නට ඔහුට සමහරට මේ කාර්යය මේ වෙනකොට කරගෙන යන්නට බැරි වෙයි කියන කාරණේ. අනුග්‍රාහකින් සොයා ගැනීමේ අපහසුවද අනුග්‍රාහකින් මේ සඳහා දායකත්වය ලබා නොදීමද එහෙම නැත්නම් මේ දෙක අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ නැතිකමද? මම නම් ඇත්තටම අනුග්‍රාහකෙක් සොයාගෙන ගියේ නෑ. මොකද මට ඕන විදිහට මම වැඩ කළ මාන්සියලා සල්ලි හොයාගෙන මා විසින් මේක පවත්වාගෙන යනවා දැනට. වයිදන්නේ මේ අපේ තින්වා නිෂ්පාද කණ්ඩායමේ මේ කාය වර්ධනය පිළිබඳ දැඩි කැමැත්තක් දක්වන අපේ සුජිත් ක්‍රිෂාන්ත්. සුජිත් ක්‍රිෂාන්ත වැනි තරුණයන්ට ඒ වගේම පාසල් මට්ටමින් මේ ක්‍රීඩාවට යොමු වන්නට බලාපොරොත්තු වෙන සිටින පාසල් ක්‍රීඩකයින්ට මොකද ඕනම කෙනෙක් කැමති චවික අපි වගේ උදරයේ එහෙම වැඩි නැතුව ලස්සරට ඉන්න. ඉතින් ඒ නිසා අපිට ප්‍රවීණෙක් විදියට අවසන් වශයෙන් ඔබතුමාට කියන්නට කරුණු කාරණා බොහෝමයක් ඇති. මේ තරුණ පරපුරට මේ ක්‍රීඩාව නිසියාකාරයෙන් අල්ලා නොගැනීම තුළ බොහෝ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සමහර ක්‍රීඩකයින් සිද්ධ වෙලා තිබෙනවා. මේ ක්‍රීඩාව නිසියාකාරයෙන් පුහුණු නොකිරීම තුළ අපේ රටේ මේ ක්‍රීඩාව වැඩි වශයෙන් දියුණුවන්නේ නැති මට්ටමක් තිබෙනවා. ඒ නිසා බොහෝ අවස්ථාවල කායවර්ධන මධ්‍යස්ථාන මුදල් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස පමණක් මේක සිද්ධ කරනවා. අපි කියමු අවසාන වශයෙන් මේ ක්‍රීඩාව තවත් නම් වන්නට මේ ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවේ නාමය ගිනියන්නට අපිට මොන වගේ වැඩපිළිවෙලක් අවශ්‍යයිද? පළමුවෙන් මම ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා මේ ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ හිටපු සභාපති කිත් ශ්‍රීෆනාන්ඩු ශම්මි ජයවර්ධන ඇතුළු සියලු දෙනාට. මොකද මම හැම තිස්සේ මේ විදේශගතන අවස්ථාවේදී ඒ අවශ්‍ය පහසුකම් මට උන් කිසිම පැකිලීමකින් තොරව ලබා දුන්න ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා. මොකද අමාත්‍යාංශයට ගියාම සමහරක් වෙලාට ලියුමක් ගන්න අපි වෙන දෙයකට වගේම සෑහෙන රස්තියාදු වෙන්න ඕනේ. එතකොට ඉතින් අපි ඒ ලියුම නැතුව තමයි වීසා වලට ඊට පස්සේ ඉදිරිපත් වෙන්නේ. ඒක ලොකු අඩුවක් මම හිතනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ මීට වැඩිය මේ අපේ කායවර්ධන ගැන හිතලා මොකද පදක්කම් කියන හැම ක්‍රීඩකෙම ලංකාවේ කායවර්ධකයෝ. ඒක නිසා මම හිතනවා රජයේ විසින් මීට වැඩිය දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියලා කායවර්ධන සම්බන්ධව. ඒ වගේම මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න නම් මං කිව්වාගේ ඇත්තරම විදේශ පුහුණුකරුවන්ගේ සහයෝගය අවශ්‍යයි. මොකද දැනට විදේශ රටවල ක්‍රීඩා කරපු අය තමයි ලංකාවට ඇවිල්ලා නැවත වරක් විදේශ රටවලට ගිහිලා ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් අපිට ලැබුණු එක් අවස්ථාවක් තමයි මේ විදේශිකයෙක් ලංකාවට ඇවිල්ලා අපි පුහුණු කරපු එක. ඉතින් ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක නිසා මං හිතනවා රජය මේ ගැන දැඩි අවධානය යොමු කරලා විදේශික පුහුණුව අපේ ක්‍රීඩකයන්ට ලබා දෙන්න කියලා අඩුම වශයෙන් අවසාන වශයෙන් පැවතින ශ්‍රී ලංකා තරඟයේ රන් පදක්කම් හා රිදී පදක්කම් ගත්තා ඒවා තෝරලා ඒ සංචිතයක් හදලා අඩු ගන්න ඒ සංචිතයවත් ඉදිරියට ගෙනියන කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටින බොහොම කැමැත්තෙන්. ඒ තමයි මේ තරග මතක් කරන කාරණ දැන් මේ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වෙන හැම කෙනෙක්ම ජයග්‍රහණය ලබනවා අපේ රටේ අපි බලලා තියෙනවා. බොහෝ අවස්ථාව සිද්ධවන්නේ නියමිත ආකාරයෙන් මේ ක්‍රීඩාව සඳහා අපේ රටේ ක්‍රීඩකයන් යොමු නොවීම. ඉතින් ඒ නිසා ඔය බලාපොරොත්තු වන ඉදිරියේදී ක්‍රිකට් හා සමගාමීව බොහොම ජනප්‍රිය තලයේ ක්‍රීඩාවක් බවට මේ පත්වේවි කියන කාරණේ වගේම නිශාන්ත පෙරේරා මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ආද්දවස රසනාන සහභාගී වීම පිළිබඳව අපි ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී ඔබතුමන්ගේ තරග ඉසව්වලින් ජයග්‍රහණ ලබාගෙන ශ්‍රී ලංකාවේ නාමය තවත් ඔසවා තබන්න ඔබතුමන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. මම බොහොම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී අධ්‍යක්ෂක මණ්ඩලය ඔබ සැමටම මට මේ අවස්ථාව ලබා දුන්නට මේ මගේ හිතේ තියෙන ටික පවසන්නට. අපේ සුභ පැතීම සහය මතක් කිරීමත් එක්ක අද දවසේ අදට සමුගෙන යන්න සූදානම් වෙන්නේ. නමුත් දහවල් 12ට අමතක කරන්නට එපා. live 12 සමගින් එකතු වන්නේ. වගේම හෙට දවසේදීත් සුපුරුදු විදිහටම අපි අද දවසේ වැඩසටහන සමගින් ඔබව හමුවන්නට සූදානම්. ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුභ දවසක්. සුභ දවසක්.